තෙරුවන් සරණයි. අද දිනේදී අපි මැතිවරණ කාර්යාලයට ලිපියක් බාර දුන්නා. පහුගිය දවසක සමාජ මාධ්‍යවල අපි දැක්කා රණවිරුවේ කියන පිරිසක්, ඒ කියන්නේ ජාතික ජන බලවේගයේ රණවිරුවේ කියන පිරිසක් හමුදාවේ, හමුදා හිටපු හමුදා නිලධාරීන් සහ ක්‍රියාකාරකයන් කියන පිරිසක් රතුපාට ටීෂර්ට් ඇඳගෙන මාලිමාවේ ඇඳුම් පැනඳගෙන ඔවුන් ප්‍රකාශනයක් කරනවා. ඉතාම සමාජය භීතිකාවට පත්වෙන ප්‍රකාශයක්. ඒ තුළ ගැබ්බෙලා තිබුණේ ඒගොල්ල ඉදිරියේදී ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය කරාට පස්සේ අනෙකුත් දේශපාලන පක්ෂවල ඉන්න හමුදා රණවිරුවෝ, ඒ වගේම ඉහළ නිලධාරීන් සහ අනෙකුත් ජනතාවට බලාගන්න පුළුවන් ඒගොල්ලෝ ආදි වශයෙන් ඒගොල්ලන්ගේ ජීවිතවලට තර්ජනය කරමින් ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. ඒ කියන්නේ අපි දැක්ක එක ප්‍රකාශය නිකුත් කරලා තියෙනවා. එතකොට මේ මේ පැවැත්වෙන්නේ සාධාරණ වූ මැතිවරණයක්. ඒ මැතිවරණයක් පැවැත්වෙන වෙලාවකදී මේ වගේ ප්‍රකාශයක් කිරීම ඡන්දදායකයන් ලොකු භීතිකාවට පත් කිරීමක් විදිහට තමයි අපි දකින්නේ. ඒ විතරක් නෙමෙයි, මේ වෙනකොට සමාජය තුළ ලොකු තැතිගැන්මක් භීතිකාවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ නිදහස් තමන්ගේ ස්වාධිපත්‍ය වූ පරම බලය පවරන්න සූදානම් වෙන වෙලාවේදී මේ වගේ සමාජය භීතිකාවට ලක් කිරීම ඉතාම බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මේක ජාතික ජන බලවේගය වගකිය යුතුයි කියන කාරණා මේ වෙලාවේදී කියන්න ඕන. අපි දැක්කා මේ පිළිබඳව එතුමන්ලගේ ජාතික ජන බලවේගයේ සාමාජික නිලධාරියෙක් වශයෙන් කටයුතු කරන වටවල මහත්මයා, නීතිඥ වටවල මහත්මයා ප්‍රකාශයක් කළා. කිව්වා මේක හඬ කවන ලද මේ වෙනත් සිද්ධියකට හඬ කවන ලද AI තාක්ෂණය මුසු කරන ලද ක්‍රියාවලියක් කියලා. අපි ඒ පිළිබඳ වාර්තාවක් ගත්තා. ඒ වාර්තාවේ තියෙනවා, මේ වාර්තාවේ සඳහන් කළා තියෙනවා, මේ වාර්තාවේ සඳහන් කළා තියෙනවා මේ එහෙම කාරණාවක් නැහැ කියන කෙනෙ මේ නෝ ඩීප් ෆේක් කියන්නේ එහෙම කාරණාවක් නැහැ, මේක හඬ කවන ලද්දක් නෙමේ, යථාර්ථවාදී ප්‍රකාශයක් කියලා. එතකොට දැන් අපි කියන්නේ දැන් මේකෙන් පත් වෙන ජනාධිපතිවරයා ඉදිරි කාලය තුළදී පත් වුණොත් මැතිවරණ කාර්යාලයෙන් අපිට මතකයි කොමසාරිස්තුමා කිව්වා ඔවුන්ගේ නිල බලය පවා අහෝසි කරන්න එතුමාට බලය තියෙනවා කියලා. ඒ නිසා තමයි අපි රිපිය බාර දුන්නේ. ඒ නිසා මේ වෙලාවේදී අපි කියනවා මේ අනුව මේ අය ගෙන්නලා වහාම ගත යුතු ක්‍රියාමාර්ග ගන්න. මොකද නැත්තම් විශාල භීතිකාවට සමාජය පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා මේගොල්ලොන්ගේ පෙර කටයුතු, මේගොල්ලෝ ඉතාම දරුණු ලෙස සැහැසි ලෙස කටයුතු සිද්ධ කරන අය. ඒ නිසා මේ අය පිළිබඳව සමාජ භීතිකාවට පත් වුණා කියලා කියන්නේ තමන්ගේ ස්වාධිපත්‍ය වූ පරම බලය පවරන්න සූදානම් වෙන වෙලාවේදී මේක බලහත්කාරයෙන් ගැනීමක් විදිහට තමයි දකින්නේ. ඒ විතරක් නෙමෙයි, සමාජ භීතිකාවට පත් වීම පරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මැතිවරණ කොමසාරිස්තුමා වහාම මේ වෙනුවෙන් ක්‍රියාමාර්ගය ගත යුතුයි කියන කාරණාව කියලා තමයි අපි ලිපියේ බාර දුන්නේ. ජාතික ජන බලවේගේ උඩින් ඉන්නවා කියලා කියන්නේ අපිට එහෙම නිර්ණායක නැහනේ. සමාජයේ මිනිස්සු කතා බහගෙනද අපි දකින්නවානේ මැයි රැලිය දෙවන්තම මැයි රැලියක් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ. හැබැයි ලංකාවේ තියෙන දේශපාලන පක්ෂෙන් දෙවන්තම මැයි රැලියක් කරාට දේශපාලන ඡන්ද දෙන්න ගියාම ඡන්ද ලක්ෂ එකහමාරක් දෙකක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මේ ඒගොල්ලන්ගේ තියෙනවා සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ රැස්වීමක් හම්බන්තොට තියෙනවා නම් කොළඹින් අයත් ඒකට යන බස් එක නැගලා ඒ වගේ හැංගීමක් තියෙනවා. හැංගීමද අපි බලාපොරොත්තු ඉතින් අපිට ලැබෙන තැනක් අපි ගන්න. එහෙම අමුතු දෙයක් නැහැ. පළවෙනි තැන හම්බුණත් ගන්න ජනාධිපතිකමට කියන්න බෑනේ කරකැවිලා ඔත් එහෙම. ඔගොල්ලෝ මොකද මේව නැහැ නැහැ කියලා කියන්න පුළුවන්ද? ඒ නිසා එහෙම වෙන්න පුළුවන්. එහෙම આવොත් ඒකත් බාර ගන්නවා. අන්තිම තැනාවත් ඒකත් බාර ගන්න අපි කැමතියි. ඒක ජනතා අනිවාර්යෙන්ම අපි සූදානම් ජනාධිපති කියලා කියන ස්වාධිපත්‍ය වූ පරම බලය ජනතාව පවර්ලා දෙනවා නම් ඒ මිනිසුන්ගේ කැමැත්ත ඒක. ඒ නිසා ඒ මිනිසු තීන්දුව කරන්න ඕනේ කරනවද නැද්ද කියලා. දේශපාලන රැලියක් තියන්නේ නැද වහන්සේ? දේශපාලන රැලි තියන්න ඕනේ නැහැ නේ. අපි සමාජ මාධ්‍යවලින් ජනතා මතයේ අපේ මතය ප්‍රකාශ කරනවා. මම හිතා රැලි තියෙන එක නේ වැදගත් වෙන්නේ මිනිසුන්ගේ මතය යන එක. මතය ගියාර රැලි වලින් පෙන්වන දේ නෙමෙයි යථාර්ථය වෙන්නේ. ඒ නිසා මෙච්චර කාල රැලි තියලානේ අපි දේශපාලනේ ඡන්ද දීලා තිබුණේ වසර 76ක්. මොනවාද වෙලා තියෙන ප්‍රතිඵලය? රැලි වලට ගිහිලා තමයි මේ විනාශය සිදුනේ. මතයට ගරු කරන්න කියන කාරණාව තමයි අපි ජනතාවට කියන පරමාධිපත්‍ය බලය, ස්වාධිපත්‍ය වූ පරම බලය පවරන වෙලාවේදී රැලි වලට යන්න එපා. මතයට දේශපාලන අදහස් වලට ඔවුන්ට කරන්න පුළුවන් දෙයක් කියන ක්‍රියාකාරීත්වය අරගෙන කටයුතු කරන ඡන්දෙ පාවිච්චි කරන කියන එක තමයි කියන්න තියෙන්නේ.
නෑති එහෙම මෝඩයෝ නෑනේ ඉතින් නේද ගෑලින් ගෑස් යුගය ඉවරන් කරා පෝලිං යුගය ඉවර කරා එහෙම කියලා කිව්වට වැඩක් නේ නෑනේ ඒවා ඉතින් කොහොමත් රටේ 187,000 ගාණක් පහුගිය වසරේදී විදේශගතවල තරුණේ ඩොලර් 100 ගානේ රටේ ආර්ථිකය හැදෙනෝනේ සංචාරක ව්‍යාපාර දියුණුවන ඉතින් ඒ නිසා යම් ප්‍රමුඛද දැන් අපි අහන්නේ යථා තත්ත්වයට පත් කළා දිනවද රුපියල් 400 ගානට ගිහිලා තියෙනවා ඩීසල් ලීටරයක් 300 ගානට ගිහිලා තියෙනවා රුපියල් 1110 රුපියල් 113ට තිබුණේ පරිප්පු කෙල එකක් රුපියල් 46 දීච්ච එක දැන් 300 ගානට කිට් වෙලා තියෙනවා සීනි කෙල එකක් 300 ගානට කිට් වෙලා තියෙනවා ඒවා ප්‍රකෘති තත්ත්වයට පත් කරා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දයක් හම්බ වෙයි ඒ නිසා මම හිතන්නේ අන්තිම මොහොතේ හරි තමයි කරයිද කියලා අපිට බලාපොරොත්තු වෙනවා මේ මේ කියන දැවැන්තම දේශපාලන පක්ෂවල සුබසාධන අයවැය බැලුවාම ප්‍රතිපත්ති ප්‍රකාශ දිහා බැලුවාම අනිවාර්යෙන් අපිට කියන්න පුළුවන් නැවතත් පෝලිං යුගයකට යනවා රටේ ආර්ථික බංකොලොත් වෙනවා මේගොල්ලන්ට කරන්න බෑ මේ කාටවත් කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් තියෙනවා මේගොල්ලෝ යන මේ දීමනා දීලා කරන්න බෑ නෑ අපි ආවත් කරන්නේ අපි සුබසාධන අයවැය ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළා නෑ රටේ කරන්න පුළුවන් කාර්යභාරය තමයි කළ දෙන්නේ කියන්නේ රටේ රට දියුණු කරනකොට රට ජනතාවට ඕන තරම් සුබසාධන දෙන්න පුළුවන් අනිවාර්යෙන් ලැබුණොත් එහෙම කරනවා ඒ කිසි ප්‍රශ්නයක් නැහැ අපි ඒවට සූදානම් ඕන දෙයකට සූදානම් එහෙම ඉතින් මිනිස්සුනේ මිනිස්සුන්ගේ අතේ අපි කොහොමද එහෙම උපකල්පන කරන්නේ ඒක තමයි මම කියන්නේ මේ මැර බලය සහ මේ ප්‍රජාතන්ත්‍රවාදී උල්ලංඝනය කිරීමන්නේ මේකෙන් පේන්නේ අපිට එහෙම එකක් නෑ අපි කියන්නේ ජනමතයට ගරු කරන ජනමතය දෙන්නේ කැමැත්ත මෙච්චර නම් ඒ දෙන ගාන අපි ගන්න ඒක ප්‍රශ්නයක් නෑ මම ලංකා ජනතා පක්ෂයේ මහලේකම් මදුබාහිර ප්‍රවත්‍රණ හංස දැන් මේ වෙනකොට අපි දකිනවා දේශපාලන උණුසුම ජනාධිපතිවරණය 2024 9 ජනාධිපතිවරයා තෝරා ගැනීමේ උණුසුම දැඩි ලෙස පත් වෙලා තියෙනවා මුළු ශ්‍රී ලංකාවම ඒකම දැන් මේ වෙනකොට සමාජ මාධ්‍ය ජාලා තුල ඔවුන්ගේ 21 වෙනිදා ජයග්‍රහණයෙන් පසුව සිදු කරන දේවල් ඔවුන්ගේ පාක්ෂිකයෝ කියනවා අපි දැක්ක මේ වෙනකොට මේ සම්බන්ධව ජාතික ජනබල වේගයේ TFC එක නැත්නම් ත්‍රිවිධ හමුදා සාමූහිකය නියෝජනය කරමින් පුද්ගලයන් පිරිසක් ඔවුන්ගේ ටී ෂර්ට් ඒ දේවල් ඇඳගෙන ඊළඟ ඡන්ද අපේක්ෂකයන්ගේ පාක්ෂිකයන්ට තර්ජනය කරන එක නිදහස් හා සාධාරණ මැතිවරණයක් කිරීම සඳහා දැවැන්ත බාධාවක් ඒ දැවැන්ත බාධාව කරාට පස්සේ අපි මේ පිළිබඳ විමර්ශනය කළා මේ පිළිබඳ මධ්‍යස්ථ මතධාරී මිනිස්සු දැඩි ලෙස කලකිරුණා මේගොල්ලෝ නැවතත් මේ ප්‍රචණ්ඩකාරී 88, 89, 71 මැයි 9 වගේ ප්‍රචණ්ඩකාරී වාතාවරණයකට යන්න කියලා. එතකොට මේකේ ජාතික ජනබල වේගී සුනිල් වටගල ඇතුළු පිරිස අපි දැක්ක මාධ්‍යයට නිකුත් කළ තියෙන ඒගොල්ලෝ මේක AI තාක්ෂණයෙන් හදපු එකක් කියලා. එතකොට මේක AI තාක්ෂණයෙන් හදපු එකක් නෙමෙයි මේ තියෙන්නේ no deepfake කියන එක දැනගන්න පුළුවන්. එතකොට මේක ලෝකයේ ඕනම මිනිස්සෙකුට තාක්ෂණයත් එක්ක ඉන්න කෙනෙකුට දන්නවා මේක deepfake එකක් නෙමෙයි කියලා. එතකොට මේක සම්පූර්ණයෙන්ම මේ පිළිබඳ විමර්ශනයක් කරලා මිනිසුන්ගේ නිදහස සාධාරණ මැතිවරණයක් කර ගැනීම සඳහා අවශ්‍ය වාතාවරණ නිර්මාණය කරන්න මැතිවරණ කොමසාරිස්කෙන් ඉල්ලනවා. විශේෂයෙන්ම අපි අහනවා මේ වෙලාවේ 69 ලක්ෂයක ජනතාවක් සමහර විට අනුර කුමාරට ඡන්ද දෙන්න බලාගෙන ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ඒ කතිරේ ගහන්නේ අනුර කුමාරට කතිරේ ගහලා ගුටි කන්නද කියන එක විශේෂයෙන්ම අහනවා. ඒක තමයි අහන්න තියෙන්නේ අපිට ජනතාවගෙන් ඡන්ද දෙන ජනතාවගෙන්. ස්තුතියි.